දැන් අපි බලමු මොළයේ රුධිර නාලවලට සිදු වූ හානියක් නිසා රුධිරය මොළයට වහනය වීමේ හේතුවෙන් මොළයේ ක්‍රියාකාරීත්වය අක්‍රිය වෙච්ච මේ වගේ මහත්මයෙක් ගැන මේ මහත්මයාගේ විශාල ශල්‍යකර්මයක් ලංකාවේදී සිදු කරලා අද පුනරුත්ථාපන වෙමින් පවතිනවා. මොහුගේ මොළයේ ඇතිවෙච්ච යම්කිසි රුධිර වහනයක් නිසා ඒ පීඩනය දරාගත නොහැකිව ඉදිනීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ ඉදිනීම නිසා ඇතිවන දියර ප්‍රමාණය ප්ලේට් එක පහළට ගමන් කරන මේ විදිහට ෂන්ට් එකක්. එහෙම නැත්නම් තරල ගමන් කරන මාර්ගයක් සකස් කරලා තියෙනවා මොළේ ඉදන් පල්ලහට. ඉතින් මේ වගේ කෙනෙක් පුනරුත්ථාපනය කිරීමේ කාර්යය ශල්‍ය කර්මයකින් පස්සේ අපි සිදු කළ යුතුයි. දැන් අපි මෙවැනි රෝගියෙකුගේ දෑත් ශක්තිමත් කරන ආකාරය සලකලා බලමු. ඇත්ත වශයෙන්ම දැන් අපි මුලින් සඳහන් කරපු සාමාන්‍ය අංශභාගී රෝගියෙකුට මේ වගේ අභ්‍යාස කිරීම සුදුසු නැහැ. ඒ නිසා අපි මෙයාට විශේෂිත වූ අභ්‍යාසවල මේ රෝගියා යොදවනවා. මොකද ඔහුගේ දෑත් ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා අපි ඔහුගේ දෑත් නමන් නැතුව හෙමින් සැරේ පොඩ්ඩක් මෙහෙම ඔසවන අභ්‍යාසවල යොදවනවා. එතකොට ඔහුගේ මේ අත්වල තියෙන මෙන්න මේ මාංශපේශීන් හොඳින් ශක්තිමත් වෙනවා. ඊට පස්සේ අපි ඔබට කර පෙන්නන මේකේ කීපයක් මෙන්න මේ ආකාරයට. ඉතින් මේ අභ්‍යාසයෙන් ඔබට පුළුවන් ඔහුට අපි උගන්වන තව පොඩ්ඩක් දෙපැත්තට ඇදෙන ආකාරයට මේ විදිහට අපි මේ අභ්‍යාසයේ යොදවනවා. මේ විදිහට අපි ඔහුගේ ශරීරයේ තියෙන සියලුම අවශ්‍ය දුර්වල වූ මාංශපේශී ශක්තිමත් කිරීමේ අභ්‍යාසවල මේ රෝගියාව යොදවනවා. එසේම ඔබ හොඳින් දැනගත යුතු කාරණයක් තමයි සියලුම අංශභාග රෝගීන්ට මෙවැනි අභ්‍යාසවල යෙදීම සුදුසු නැහැ. ඔබට පේනවා මෙයා ඉස්සරහට නැමෙනකොට ගුරුත්වාකර්ෂණ බලයෙන් මෙයා පහළට බර කරනවා. එතකොට බූර්ණයක් එනවා මේ පිටිපස්ස ප්‍රදේශයට. එතකොට අපි ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව නෙමෙයි නැගිටින්නේ, ගුරුත්වාකර්ෂණ බලය අපි ප්‍රයෝගී කරගන්නවා මේ රෝගියා නැගිටවන්න. ඒ වගේම වාඩි වෙනකොට අපි රෝගියා හොඳින් පාලනය කරලා ඔහුගේ ස්ථායීතාව ආරක්ෂා වෙන විදිහට තමයි නැගිටවන්නේ. එතකොට ඔහුගේ කලවේ මාංශපේශීන් හොඳින්ව ඔහුව ආරක්ෂා කරනවා. දැන් මෙයා මේ විදිහට තියෙනවා. තියලා මෙයාට මෙහෙම අපි හැරෙන්න කියනවා. එතකොට මේ හැරෙන හැම අවස්ථාවකදීම ඔහුගේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වෙනවා. එතකොට ඔහුගේ ස්ථායීතාව කැඩෙනවා. නමුත් ඔහුට පුළුවන් ඔහුගේ මොළේ එක්ක සම්බන්ධ වෙලා මේ ඔහුගේ ස්ථායීතාව ආරක්ෂා කරගන්න. ඊට පස්සේ මම මෙයාව මේ විදිහට ඉස්සරහට ගන්නවා. අරගෙන ඔබට පේනවා දැන් මෙහෙම අත තියාගෙන මම මෙයාගේ බැලන්ස් එක කඩනවා මේ විදිහට. මම මෙයා උකුලෙන් මේ විදිහට පද්දනවා දෙපැත්තට. එතකොට විටින් විට ඔහුගේ පාද දෙකට බර ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔහුට සිද්ධ වෙනවා හැම වෙලේම ස්ථායීතාව ආරක්ෂා කරගන්න මොළේ එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් හැම වෙලේම අපි මෙතන උත්සාහ කරන්නේ මේ ප්‍රතිකාර කරන්න ඔහුගේ මොළයට. එහෙම නැතුව ඔහුගේ අත්පාවලක නෙමෙයි මොළයට හොඳ ප්‍රතිකාරයක් මේ ලබා දෙන්නේ. ඊට පස්සේ අපි වෙන දිශාවලටත් මෙහෙම ඔහු යවමින් ඔහුගේ ස්ථායීතාව බිඳිනවා. ඒ බිඳින හැම අවස්ථාවකම ඔහු සූදානම් වෙනවා මොළයේ ක්‍රියාකාරීත්වය එක්ක සම්බන්ධ වෙලා ඔහුගේ ස්ථායීතාව ආරක්ෂා කරගන්න. ඔහුගේ මොළයට නිවැරදි ගමන් රටාව නැවත කාවද්දන්න ඕනේ. ඉතින් මේ සඳහා අපි යම්කිසි අභ්‍යාස ක්‍රමයක් භාවිත කරනවා. මේකදී අපි උත්සාහ කරනවා ඇවිදින ඉරියව්වේ පළවෙනි පියවර කකුල උස්සලා තනි කකුලට අරගෙන හුව බැලන්ස් කරලා ඔහුගේ විනිවිද ඉදිරියෙන් තියන්න අපි පුරුදු කරනවා. විනිවිද ඉදිරියෙන් තියන්න. හරි. දැන් ඊළඟට මොහුගේ ඊළඟ කකුලට බර දීලා අනිත් කකුල උස්සන්න අපි පුරුදු කරනවා. ඒකත් විනිවිද හොඳින් තියලා නිවැරදි ගමන් රටාව ඔහුට පුරු කරනවා. අත් දෙක එක ඉරියව්වක තියාගෙන තමයි අපි මේක පුරුදු කරන්නේ. ඒ වගේම මේ කරපු ක්‍රියාවලිය එක්තරා සුළු පුංචි කොටසක් විතරයි ඔබට අපි කරලා පෙන්නේ. මේ ක්‍රියාවලිය ඉතාම සංකීර්ණයි. මේ සඳහා විවිධ වෘත්තිකෙන්ගේ දායකත්වය අපිට ලබා ගන්න සිද්ධ වෙනවා. එක්තරෙකුට විතරක් කරන්න ඒ වගේ තමයි නිසි අධීක්ෂණය යටතේ තමයි මේ වගේ පුනරුත්ථාපන ක්‍රියාවලියක් සිදු කළ යුත්තේ. ඉතින් මේ නිසි අධීක්ෂණය යටතේ නිසි පුනරුත්ථාපන ක්‍රියාවලිය සිදු කරොත් මොළයට හානි වෙච්ච රෝගියෙකු ශල්‍යකර්මකින් පසුව අපිට පුළුවන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න.